කොවිඩ් ඩෙල්ටා වෛරසය දැන් අපේ නිවසේ දොරකඩටම ඇවිත් අපේ ආදරණීයන්ව හිතවතුන්ව කොවිඩ් ඩෙල්ටා දොරටම තට්ටු කරලා හොරෙන්ම අරන් ගිහින් අවසන්. ආරම්භයේදී මේ වෛරසය අපි හඳුනාගත්තේ වයසක අයගේ වෛරසය කියලා. ඒ කියන්නේ සීයාගේ වෛරසය කියලා. නමුත් දැන් කොවිඩ් ඩෙල්ටා සියල්ල වෙනස් කරමින් සිටිනවා. මේ වන විට ළමා රෝහල පිරිකොස් අවසන්. නිල තත්ත්වයට අනුව කුඩා දරුවන් 14 දෙනෙකු මිය ගිහින් අවසන්. 45,000කට වැඩි පුංචි දරුවෝ මීට ගොදුරු වෙලා. සමහර දරුවෝ ඔක්සිජන් එක දැඩි සත්කාරවල. ඒ නිසාම අප තීරණය කළා කොවිඩ් ඩෙල්ටාත් තවත් විකෘති වෙලාද කියලා හොයා බලන්න. ඒ සඳහා සුදුසුම පුද්ගලයා ආචාර්ය චන්දිම ජීවන්තර. නවතම වාර්තාවේ පෙන්වල් දෙල තියෙන ප්‍රධාන වශයෙන් ඩෙල්ටා ප්‍රභේදයේ දිවෙනපුරා සෑහෙන ප්‍රදේශ වෙන කියන්නේ විවිධ දිස්ත්‍රික් වලින් හඳුනා ගැනීමක් තියෙනවා. අපි විශේෂයෙන්ම අපි දකිනවා ඉතා විශාල ලෙස රෝගය පැතිරෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි ඩෙල්ටා කියන ප්‍රභේදයේ බොහෝ විට සීක්වන්ස් නොකරත් සීරම් පැතෙන් වල ඇති කියන කම විශ්වාස කිරීම අපිට කරන්න වෙනවා. හේතුව තමයි යම්කිසි තැනක වුණත් පුද්ගලයෙක්ට හැදුනොත් ඒ වැඩක නායතනේ එහෙම නැත්නම් ගෙදර එහෙම නැත්නම් තමා සහභාගී වෙන උත්සවයේ සියලු දිනාටම රෝගිය ආසාදිනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ කාරණා ආශ්‍රිතව තමයි අපි මේ ලංකාවේ හැමතැනම මේ පැතිරලා ඇති කියන එක තහවුරු කරගන්නේ. යම් කිසි වෛරස් එකක් ගත්තාම පස්සේ වෛරස් එක විභේදනය වෙනකොට ඒකේ විකෘතිතා ඇති වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ කොරෝනා වෛරස් එකේ විකෘතිතා ඇති වෙන්නේ මාසයකට දෙකක් විතර. අනිකුත් වෛරස් එකකට සාපේක්ෂව කොරෝනා වෛරස් එකේ විශේෂිත හැකියාවක් තියෙනවා. ඒකේ තියෙනවා ඒ ජානවල ප්‍රූෆ් රීඩින් ජීන් එකක්. යම් කිසි වැරද්දක් වුණොත් ඒක හදාගැනීමේ හැකියාවක් මේ වෛරස් එක තුළම තියෙනවා. එහෙම හදාගන්න බැරි වෙච්ච විකෘතිතා තමයි ඉදිරියට සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතින් එහෙම ගොඩනැගිච්ච ඒ විකෘතිතා නිසා ඒ විකෘතිතා ප්‍රමුඛ වීම නිසා තමයි විවිධ කරදරකාරී ප්‍රභේද අපි කියන ඒවට variants of concern කියලා. ඒවා ගොඩනැගුණේ එහෙමයි. මු ගොඩනැගිච්ච ප්‍රභේද තමයි ඇල්ෆා බීටා ගැමා කියන ප්‍රභේද. දැන් ඊට පස්සේ ඉන්දියාවේ ඩෙල්ටා ප්‍රභේද. මේ සෑම VOC එකක්ම variant of concern එකක්ම ගොඩනැගුණේ යම්කිසි රටක රෝගීන් ඉතා විශාල ලෙස වාර්තා වෙනකොට. ඒහා සමග බැඳිලා තියෙනවා නව ප්‍රභේදයක්, විකෘති ප්‍රභේදයක් සහ වෛරස් එකකට වාසිසහගත ප්‍රභේදයක් ගොඩනැගෙන්නේ ආකාරයට. ඒක නිසා තමයි අපි හැමතිස්සෙම සැක කරන්නේ ලංකාවේ දැන් මේ වෛරස් එක ඉතා විශාල ලෙස හැම අසාර්ථක ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ වුහාන් නගරයේ වාර්තා වෙච්ච ඒ වයිල් ටයිප් වෛරස් එකට සාපේක්ෂව දෙගුණයක වේගයෙන් සම්ප්‍රේෂණය වෙන හැකියාව තියෙනවා ඩෙල්ටා ප්‍රභේද. ඒක නිසා තමයි අපි හිතන්නේ ඩෙල්ටා ප්‍රභේදය තමයි දැන්ට ලෝකයේ වාර්තා වෙච්ච දරුණු ප්‍රභේදය විදියට. මේකෙදි වෙන්නේ මේ ඩෙල්ටා ප්‍රභේදයේ ආශ්‍රිත රෝගීන් මතුවුණාන් පස්සේ ඒ රෝගියෙක්ගේ නිසසල තරලවල තියෙන වෛරල් ලෝඩ් එක, වෛරස් ධාරිතා, වෛරස් ප්‍රමාණය සාමාන්‍ය අනිකුත් ප්‍රභේද ආශ්‍රිතව හැදෙන වෛරස් ධාරිතාවට වඩා 10 ගුණයකින් වැඩි කියලා පර්යේෂණ සනාථ කළා තියෙනවා. එතකොට රෝග ලක්ෂණ ඇතිවීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට අපි කහින එක කිවිසුම් යන එක වැඩි වෙනවා. එතකොට රෝගයේ බිඳිතිහරා බාහිර පරිසරයට වෛරස් එක මුදා හැරීම වැඩි වෙනවා. එතකොට රෝගිය බෝ වීමේ හැකියාව වැඩි වෙනවා. යම් කිසි වෙහිච්ච තැනක ඉන්නකොට කෙනට තිබ්බොත් ඒ පුද්ගලයා ආශ්‍රිතව ගොඩක් දෙනට හැදීමේ හැකියාව දෙනවා. අපි වෙනවා සමහරට R නෝට් අගය කියලා. R නෝට් අගය ඇල්ෆා ප්‍රභේදයේ තිබේ 4-5ක් විතර. ඩෙල්ටා ප්‍රභේදයේ 5-8ක් විතර නිකන් වැඩි වෙලා තියෙනවා. කියන්නේ ඉන්කම් කිසි එක් පුද්ගලකින් තව පුද්ගලයන් රසක් ආසාදනය කිරීමේ හැකියාවක් තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදයේ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් નિયમિત එන්නත් කරණයට ලක්වීම ඩෙල්ටා වෛරසෙන් මිදිය හැකි එකම ක්‍රමවේදය බවද ආචාර්ය චන්දිම ජීවන්තර මහතා ප්‍රකාශ කළා. මේ ඉදිරි සති දෙක තුන කාලයේ මුළු රටේම මේ ඩෙල්ටා රැල්ල පැතිරෙනවා. ජීවත් වෙන වාසනාවක් ඇති වෙන්නේ ඔබට එන්නත් කරණය සම්පූර්ණ කරගත්තොත් විතරයි. ඩෙල්ටා වෛරසය හැදෙන්නේ නැති වෙන්න ප්‍රතිශක්තිය ගොඩනගා ගන්න කරන්න පුළුවන් එකම දේ තමයි નિયમિત පරිදි එන්නත් කරණයට යොමු වෙන්න. ඒ කියන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගිය තැන තමයි ඔබට නියම ආරක්ෂාව ලැබෙන්නේ. ඉතාමත්ම වැදගත් ඒ පණිවිඩය තනි මාත්‍රාවකින් කොහෙත්ම ආරක්ෂා ලැබෙන්නේ නැහැ. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තත්, තනි මාත්‍රාවක් ලබා ගත්තත් රෝගය හැදෙන එක අපිට නවත්තන්න බෑ. මොකද හේතුව මේ එන්නත නිර්මාණය කරලා තියෙන්නේ
रोगे निशा मी अनेक नमत्तन एक हितामत में सार्थक वसीद बिना इन्नत करने लबाग तिब्बत रोगे है देने पुलंग एकाया पिक अने हमें तीसरे में देखा में लबाग आता तो बस निशी साउंड के मार्ग को बदेश पिलिपा दिन नोने मैं किया न विधि है टा इधरी साथी देखा तीरनात्मक आए डेल्टा आवे विकृतिता पावतन बावत विश्वास कल है कि ऐसे नाम एक कम विजन दुबा इन्नत करने बाबा सत्या नमूत इन्नत करने इन पमनाक ओबटवात मटवात मिन संपूर्ण इनम गैलबियन है कि अद पावतन तात्व्य अनुव कुमन महोतक हो आपटा आपे आदरणीयन अहिमिवान पुलवान ऐसे नोन नाम हैकिताक निवस तुलम रेंदबीन अकुरटम सौख्य नीति पिलिपदीन कियला सियत आप ओबट आयाचना करनवा දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.